ආය බුවන්. ඇතරම ඔබ මේ නාගානන්දව දකින්නේ කවුරු විදිහටද? නීතිඥයෙක්ද නැත්නම් දේශපාලනඥයෙක්ද නැත්නම් සමාජ සෝදකයෙක් හැටියටද? මේ ප්‍රශ්නේ අහන්නේ ඔබේ මට පේන රටේ බහුතර ජනතාව මේ හුඟ දෙනෙක් මට නවත්තලා කතා කරනවා. මේ කතා කරන බොහෝ දෙනෙක් දන්නේ නැහැ තාමත් පෞති කියන එක. මම කියන්නේ මුල් අද කතා කරන අදහස් කළා ඔබට මේ ආකල්ප තියෙන අපේ ඇටිටියුඩ්ස් රට මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ ඇටිටියුඩ්ස් අපේ ආකල්ප. කොටිම දෙනාන පුරවැසිය අපේ හොරකමට කැමති. බොරුන් අනුමත කරනවා. වැරද්ද කමක් නැහැ. අන්නේ වගේ ඇටිටියුඩ් එක අපේ රටේ මේ මොහොතවලදී ඒක බරපතල තත්ත්වයක්. ඔබ දකිනවා මේ නීතිඥ වෘත්තිය ගැන අපේ මිනිස්සු කොච්චර තරහ වෙන්න එපා මේ කිව්වට මම ගව සම්පත කියලා කියන්නේ හේතුවක් ඇතුව. කොච්චර වැටිලාද කියනවා නම් තමන්ගේ ගැන මිනිස්සුන්ගේ තියෙන ඕන දෙයක් තියෙනන්නේ මොනවාද? හැදියාව, සભ્યත්වය ඒවා තියෙන්න ඕනේ අපේ. හරිද? අපි කියනවානේ නීතිය, සදාචාරය, හැදියාව, සભ્યත්වය, විනය ඒවා තියෙන්න ඕනේ අපේ. කොච්චර බිඳ වැටලා කියනවා නම් තමන්ගේ නීතිඥ අධිකරණයට ඉන්නේ මොරිස් මයින්ද කායකේන ඒක හොඳ මාදි. මර්සිඩිස් බෙන්ස් එකකින් එනවනම් වකුගඩුවක් හරි ගෙවලා නීතිඥ ගාස්තුව ගෙවන්න සූදානම්. ඔන්න අපේ ඇත්ත මේ කතා කරන ඕක තමයි තත්ත්වය. ඒක කොතෙක් දුරට සමාජයට කෙදා බැස තියෙනවද කියනවා නම් අපි කතා කරනවා 225 ගැනම. ඔවුන් එක හොඳට දන්නවා. ප්‍රාණින්දිකම සිංහ ඇතුළු 225ම දන්නවා අපේ රටේ බහුතර ජනතාව කුණු කෑම වරදෙහි හැසිරීම පිළිගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා. අද රට මේ තත්ත්වයට වැටෙන්න අංක එක හේතුව එකයි. අපිම අපි අවතක් සිරු කරගෙන මූන් කරන වැරදි වැඩ අපි අනුමත කරනවා. ඒකනේ මම ඔබට පෙන්නේ 225 බහුතරය. මම ඔබට පෙන්වුවාම අද පර්මිට් එක අරගෙන හෙට විකුණලා එක්කෙනෙක් මිලියන 33 ගාම ආරගෙන වංචා කළා කියලා ඔබ එක්කෙනෙක්වත් එයාව ප්‍රත්‍යක්ෂ කළාද? ඔබ අද පිළිගන්නේ නැද්ද? වැරද්ද කොතනද? අපි අද මම පෙන්වුවා පස්සේ ලිටර ගෑස් කේස් එකෙන් බිලියන 3ක වෙච්චර රජයේ ආදායම වංචා කළා කියලා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටේ පුරවැසිය ගත්ත ස්ථාවරය මොකද්ද? ඒ මගේ පුද්ගලික දේපළද? මහා ජනතාවගේ මුදල්. ඔහුගේ පාක්ෂිකයෝ මම දැක්කා කවුදද? වජිර අභයවර්ධන කියලා තිබුණා නාගානන්ද රනිල් වික්‍රමසිංහට පුදුම විදියට පහර දෙනවා කියලා. නෑ, ඒක වැරදි කතාවක්. නාගානන්දට කවුරුත් එකයි. රනිල් වික්‍රමසිංහ රටම විකුණපු ඔබ දැක්ක විගණ කාර්යපතරයක් බිලියන 60ක් US ඩොලර් ගත්ත එකෙන් 80% වරකම් කරලා ඔය කවුරුත් එකයි. මුළු 225ම එක බල්ලේ පොල්. අපිට වැරදුනේ අපේ මාතෘභූමිය, නීතිය, ආධිපත්‍ය, ස්වාධීන අධිකරණය මේව පැත්තක දාලා අපි මේ 225 පස්සේ යන්න පටන් ගත්තා. අපිට වැරදුනේ එකයි. ඒකයි ඔබට තවමත් මේ නගන්න කවුද කියලා තේරෙන්නේ නැහැ කිව්වේ. ඌට වැඩක් නැහැ කිසිම දෙයකින්. දකින්නේ මේක ඉපදිච්ච අපේ මාතෘභූමිය හැටියට අපිට දෙන වගකීමක් මේ ඩයරෙමින් කැපගෙන මේකයි කියන්නේ. තමන් ගැන ආවර්ජනය කර නැවත වතාවක් හිතලා බලන්න. අපිට මෙච්චර සුන්දර රට අහිමි වෙන තත්ත්වෙට දේශපාලනය කරන අය අතිශයම දූෂිත වෙලා නීතිඥ සංගමයේ පවා සැලෙනවා. කර කියා ගන්න දෙයක් නෑ, දුක් කරන්න දෙයක් නෑ. ඔබ දැක්කා නාගන්ද ප්‍රශ්න කළා කවුද
විනිශ්චකාරවරු අභියාචනාධිකනේ ශ්‍රේෂ්ඨාධිකනේ විනිශ්චකාරවරු නුවර එළියට ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ හමුවට පමුණවල නෑ මේ රටේ මිනිස්සු ඡන්දය ඉල්ලන්නේ මිනිස්සුන්ට ඡන්දය ගැන කිසිම උනන්දුවක් නෑ එහෙම ප්‍රකාශ කරපුවාම මොකද එකින් තිබ්බ පණිවිඩය රටට මමයි ජනාධිපති පාර්ලිමේන්තුවත් මගේ යටතේ විධායකයත් මගේ යටතේ අධිකරණයත් මගේ යටතේ ඒක නෙමෙයිද දීපු පණිවිඩය ඒක කොච්චර කැතද අන්න ඒකයි මම කිව්වේ නීතිඥ සංගමයට මට දැනගන්න අවශ්‍යයි කවුද මේකට මුදල් ආධාර කළේ කීයක් වියදම් කළාද මේ සම්පූර්ණ විස්තරය කිව්වේ දැන් එක දී ගන්න බැරුව හැමරෙනවා වැරද කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේක කරපුවාම අපේ රටට දෙන්නේ වැරදි පණිවිඩයක් නේද කියන්නේ ඇයි මම මේ ටික ඔබට අද මෙහෙම කතා කරලා කල්පනා කළේ ඔබ තීන්දුව කළ ඉවරයි ඒ මේ ළඟදි මේ නඩු කීපයක් දැන් මම කිව්වා ඒ බිලියන 3 වංචාව සම්බන්ධ රණිත කමරිකේ නඩු සෞදලා පාර්තාවෙන් එන බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා මේවට රටක් හැටියට ඔබ කම්පාවල් අපේ වගකීම කරට ඉස්ත වෙනවා කියන අපිත් පටන් ගන්න තැන් වල වැරද්ද කියන කියන්නේ කියලා ආපස්සට යන්න බලන්න ඔබේ දරුවගේ පාසලට යන්න ඇතුළට දාන්න පටන් ගත්ත දවස් කල්පනා කරන්න බලන්න අම්මයි තාත්තා දෙන්නම දරුවා මව් කුසේ ඉන්නකොටම කල්පනා කරන්න ඉස්කෝලේ ළඟ තැනක ඉඳස් එක ඔය ප්‍රශ්නේ නාගානන්ද මුණු දුන්නා කොළඹ ආනන්ද මහවිද්‍යාලයේ ගිය නාගානන්ද අල්ලපු ඇටේ ටෙම්ප්ලස් ට්‍රේවුඩ් එකේ ගෙදරක ඇඩ්‍රස් එක දැම්මෙන්නේ නැහැ. පහලදින නචපුද්දන් සමාජරේ කිංචින විදිය පරිපෝදේයෝ කියනවා කියලා. වෙනත් ප්‍රඥාව පංචයකට ඔබ මේ වැරද්ද කළා කියලා අවස්ථාවක් දෙන්න බෑ. නුවර මම දැම ගෙදර නුගේ ගොඩ ගෙදර පදිංච ස්ථානය. දරුවගේ නිසි කවල වයස සම්පූර්ණ වුණාම පාසලට ගියාම ප්‍රතික්ෂේප කළා මොකද පාසල ඉඳලා දන්වැල් ගන්න ඇතුළත පදිංචියේ නැහැ බොරු කියලා තක්කඩි කම කළා ඒ විදිහට සර්ටිෆිකට් හදලා දරුවගේ උපැන්න සහතිකෙන්ම පටන් ගන්න අපි බොරු කළා පස්සේ දරුවා දාන්න උනා ප්‍රයිවට් ස්කූල් එකට අපිව සොසයිටි එක හදලා තියන්නේ මේ විදිහට අපේ සමාජය හදලා තියන්නේ හොරකම වංචාව තක්කඩි කම මේවා ඉතයි හෙලින් ආගේ කරනවා ඇසියෝ මේක ආගේ කරනවා තමන්ගේ මං එක කිව්වේ නීතිඥයා මං අර ඉස්සලා කිව්වා මේක දෙවෙනි වතාවක් නෑ කියන්නේ අධිකරණයට එනකොට නීතිඥයා එන්නේ මොරිස් මයින්ට කියන වැඩක් නෑ මර්සිඩිස් බෙන්ස් එකෙන් එයලා බහිනවනේ අපේ මහත්තයා අපි බෙන්සෙගේ අතේ සල්ලි නැත්තම් වකුගඩුවක් කර දීලා නීතිඥ ගාස්ටි ගාවට සූදානම් කිව්වේ ඔන්න ඕකයි ඔය සිද්ධිය මම මේ ඇත්ත සිද්ධියක් කියන්නේ මේ ඇත්ත සිද්ධියක් කිව්වේ මේක ඇවිල්ලා වාර්තා කරන්න ශ්‍රේෂ්ඨ අධිකරණයට යසන්ත බෝධගොඩ රජයේ අතිරේක සොටිස ජනරාල් නීතිඥයෝගේ හැසිරීම මත මම නාගානන්ද නීතිඥයෙක් වුණාට ඔහු සමාජ ශෝධකයෙක් ලෙස නීතිඥයෙක්වත් දේශපාලනඥයෙක්වත් වෙන කිසිවෙක් නෙවෙයි කිසිවක් කරගන්න බැරි අහිංසක ජනතාව තමයි නියෝජනය කරන්නේ ඒක නිසා මේදී තේරුම් ගන්න අපි පරපතල විදියට කරුණු වර්ධවා තේරුම් ගන්න තියෙන නිසා තමයි අපට අපේ මාතෘභූමිය අහිමි වෙන්න පාදේ බුද්ධිමත් කෙනෙක් ඔබ තවමත් ප්‍රමාද නැහැ මේක එච්චර සුන්දර රට පිටරට ඉන්නකොට තමයි ඒක වටිනා කම තේරෙන්නේ ඒක ආර්යතේ නිසි අගේ දෙලා නිසි වටිනා කම තියනවා නම් මේක සම්මාන රටක් ඒක තමයි නාගානන්ද බ්‍රිතාන්‍යයට යන්නේ අකමැති. දරුවෝ කොච්චර කිව්වත් මෙතන මොන තරම් සටනක් කළත් මේ වගේ සුන්දර රටක් දාලා යන්න කැමති වෙන්නේ නැහැ. නැත්තම් කොච්චර බැලුම් අහනවද? පෙන්ෂන් එක බ්‍රිටිෂ් ගවර්න්මෙන්ට් එකෙන් දෙන පෙන්ෂන් එක, හෙල්ත් බෙනිෆිට්, ට්‍රාන්ස්පෝර්ට්, බෙටර් ක්වොලිටි ඔෆ් ලයිෆ්. ඔක්කොම අතහැරලා මාතෘභූමිය ඉඳගෙන ඔබත් සමඟ මේ සටන කරන්න යන්නේ නිසා කරුණා කරලා ඔක්කොටම වඩා පෙරට දේශපාලන පක්ෂ දෙවනුව තබන්නේ අපි පසුව නැවත පමුණුවා.
ಅನುಭವಿಸಿದ್ದೆ.